रात्रि आसे चंद्रयान पशु दक्षिण लबन दीप्तिमात्म अभ्यकाश वस्तुवे सिकुर ग्रहयाय मेय सूर्ययागे सिट अति दिवन ग्रहलव सह पृथ्वीयट लंगम ग्रहलवद वनवा मे आकार्यट सिकुर ग्रहय सूर्ययागे सिट अति दिवन ग्रहलव वन निसा एय सामान्यन तिस्वन्ने सूर्ययाट आसन्नवय उदाहरण्यक वशेन अपिट सिकुर ग्रहय निरीक्षणय किरीमट अवश्यनम एय सिदु किरीमट हकिवन्ने सूर्यया बसयामेन पशु सवस काले सह सूर्यया नगयेमट पेर उदासन कालयेई දැන් මේ විදිහට පෘථුවියේ සිට ඉතාමත් පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි සිකුරු ග්‍රහය ලබන ජනවාරි මාසයේ දින 10ක් පමණ කාලයක් තුලදී පෘථුවියේ සිට කොහෙත්ම නිරීක්ෂණය කිරීමට නොහැකි තත්ත්වයකට පත්වනවා. මෙය අපට සිකුරු ග්‍රහය අතුරුදහන් වීමක් වශයෙන්ද සැලකීමට පුළුවන්. එයට හේතුව වන්නේ සිකුරු ග්‍රහය පෘථුවිය සහ සූර්යයා අතරට පැමිණීමයි. इनफीरिय कंजंक्षन एकक वशेन हंदुन्वन मेम सिदुवीम सामान्यन सिदुवन्ने वसर 584කට सेरयक एक निसा अवसान वतावट मेवनि देयक सिदु वू अवस्थावेदी पृथुगीसीन पवा लंकावट पेमिन तिबुने नैह दैन अपि ईलंगट बलमु मेम अवस्थावेदी सिकुरु ग्रहय अतुरुधान वन्ने कोहोमद कियला मेम दिनवल अपिट सिकुरु ग्रहय देख गैनीमट हैकिवन्ने हिरु बैसयामेन पशु सवस कालयेदी මේ දැක්වෙන්නේ එලෙස අද දින සවස 6:50ට පමණ සිකුරු ග්‍රහය අපිට දැක ගැනීමට හැකිවන ආකාරයයි. ඔබට පෙනෙනවා ඇති සිකුරු ග්‍රහයාට අමතරව ග්‍රහස්පති සෙනසුරු සහ ලියනාඩ් වල්ගාතරුව පවා අද දින සවස අපට දැක ගැනීමට හැකිවන බව. මෙලෙස ශ්‍රිතජයට ආසන්නව තිබෙන සිකුරු ග්‍රහය ඉදිරි සති කිහිපය තුළදී ශ්‍රිතජයේ දෙසට ගමන් කරනවා. මේ දැක්වෙන්නේ එලෙස දෙසැම්බර් 31 වනදා සිකුරු ග්‍රහය අපිට දිස්වන ආකාරයයි. මෙලෙස සිකුරු ග්‍රහය ශ්‍රිතජයේ දෙසට ගමන් කිරීම පිළිබඳව සුවිශේෂත්වය වන්නේ එවිට එය සූර්යයා සහ පෘථුවිය අතරටද පැමිණීමයි. මේ ආකාරයට සිකුරු සූර්යයා සහ පෘථුවිය අතරින් ගමන් කිරීම නිසා ජනවාරි 3 වනදා සිට ජනවාරි 13 වනදා පමණ දක්වා කාලය තුලදී සිකුරු ග්‍රහය අපිට දැర్శණය වන්නේ නැහැ. එයට හේතුව වන්නේ සූර්යයාගේ නිකුත් වන ඉතාමත් දීප්තිමත් ආලෝකය නිසා සිකුරු ග්‍රහය අපිට නොපෙනී යාමයි. දැන් මේ විදිහට ඉන්ෆීරියර් කන්ජන්ක්ෂන් එකේදී සූර්යයා ඉදිරිපසින් ගමන් කරන සිකුරු ග්‍රහය ජනවාරි 13 පමණ වන විට නැවතත් උදෑසන අහසේ අපිට දැක ගැනීමට හැකිවනවා. මේ දැක්වෙන්නේ එලෙස ජනවාරි 13 වනදා හිරු නැගීමට මොහොතකට පෙර සිකුරු ග්‍රහය නැගෙනහිර ක්ෂිතිජයට මදක් ඉහළින් දිස්වන ආකාරයයි. ඉන් අනතුරුව ක්‍රමයෙන් සූර්යයාගේ සිට ඉවත්වන සිකුරු ග්‍රහය අපිට උදෑසන අහසේ හිරු නැග ඒමට ප්‍රථමයෙන් ඉතාමත් හොඳින් දැක ගැනීමට පුළුවන්. දැන් මේ විදිහට තමයි අවුරුදු 584කට වතාවක් සිදුවන ඉන්ෆීරියර් කන්ජන්ක්ෂන් එකේදී සිකුරු ග්‍රහය දින 10කට අතුරුදහන් වී නැවතත් මතුවන්නේ. මම බලාපොරොත්තු වෙනවා ඉතාමත් කලාතුරකින් සිදුවන මෙම සංසිද්ධිය ඔබ සියලු දෙනාම නිරීක්ෂණය කරයි කියලා. ඒ වගේම උදෑසන අහසේ හිරු නැග ඒමට මදක් ප්‍රථමයෙන් සිකුරු ග්‍රහය නිරීක්ෂණය කිරීමේදී සූර්යයාගෙන් පැමිණෙන ආලෝකය පිළිබඳවද සැලකිලිමත් වන ලෙස මම මතක් කිරීමට කැමැතියි. අවසානයට විශ්වය පිළිබඳව මෙවැනි නවතම කරුණු දැන ගැනීමට අභ්‍යකාශ විද්‍යාව channel එක දැන්ම subscribe කරන්න. ඒ වගේම සිකුරු සමගම දිස්වන ලියනාඩ් වල්ගාතරුව නිරීක්ෂණය කරන ආකාරය පිළිබඳව දැන ගැනීමට වම්පස ඇති වීඩියෝව හෝ සෝලා ඕබිටර් යානය සිකුරු ග්‍රහය අසලින් ගමන් කිරීමේදී ලබාගත් වීඩියෝව බැලීමට දකුණු පස ඇති වීඩියෝව බලන්න.